तिरुवन सरनाई, तिरुवन तिरुवन सरनाई, नाम अवधाने दिन बा तमंगे आरम्भन ग्रहणे पिलिबंद संवेदी भव ये प्रकट वेन भव प्रश्न गबुर प्रश्न एक मेक चितुपादे अंदे मेक अरमुन केरी अवधाने तीयन वा ये वगेम तमं केरी त्यम अवधान गतियन वापि नुरहत रहत भेदे कि हेम संतान मेक तीयन हेब मेक तमय पृथुजन सत्याट आत्मसंज्ञावट हेतु मिसक आत्मसंज्ञाव ने वे मे कथागर आत्मसंज्ञावट हेतु ये हिते आत्मसंज्ञावत तीन के नहीं मम्मे क्यू ये आरमुन प्रकटवेन भवक्तेन ये अभी पश्य तेरन मम गत्ता किल हंगीम कित ये मम गत्ता कि हंगीम එකැනේ අරමුණ ගන්න බව ප්‍රකට වෙමින් පහළ වෙනවා ඊට පස්සේ නැවත සිතකින් මේ සිත අපි ඒක අපි යමුකෝ අර ඩයග්‍රෑම් එකකට මම ලේසියි එතකොට මේ A2 සිතෙන් A1 අරමුණු කරනකොට තමයි ඇති වෙන්නේ මම මේක දැක්කා කියන හැඟීම මම මේක දැක්කා කියන හැඟීම ඒ වගේම ඒක අරමුණු නොකරත් මේක දිගින් දිගට චිත්තවීති පහළ වෙනකොට A සිත් පහළ වෙනකොට පසු සිත්වලිනුත් මේක අරමුණු නොකරම මම දකින්නවා කියන හැඟීමක් පහළ වෙන්නට පුළුවන් මම දකින්නවා කියන හැඟීමක් ඒ නිසා මම දකින්නවා කියන හැඟීම මහත්මේ පහළ වෙන්නේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත ඒ කියන්නේ මම දකින්නවා කියලා මම අදහස් කරේ ආත්ම දෘෂ්ටියේ පහළ වෙන අකුසල සිත්වල විතරයි රහත් නොරහත් ભેදයකින් තොරව හැම සිතකම තියෙන ලක්ෂණයක් තමයි තමන් අරමුණ ගන්න බවට සංවේදී වෙන බව මේක තමයි ආත්ම දෘෂ්ටියට මූලිකම හේතුව මිසක් මේ ආත්ම දෘෂ්ටිය නෙවෙයි මේ කතා කරේ ආත්ම දෘෂ්ටිය නෙවෙයි මේක පදනම් කරගෙන තමයි අපි සිත් වලින් ආත්ම දෘෂ්ටියක් හදගන්නේ මම දකිනවා මම අත් දකිනවා කියන හැඟීම එන්නේ. ඔව් මම දකින්න මම කෙනෙක් ඉන්නවා කියන හැඟීමට ප්‍රකට වෙන සාධකය මේකයි. මේ ලක්ෂණය. ඒතර රහතන් වහන්සේ මේක තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා රහතන් වහන්සේගේ සිතෙත් සිත පහළ වුණත් ඒක වළක්වන්නට බෑ. නාම ධර්මයේ තියෙනවා තමන්ගේ ආරම්මන ග්‍රහණයට සංවේදීන බවක්. ඒක වළක්වන්නට බෑ. නමුත් රහතන් වහන්සේගේ సంతානයේදී සිත්වලින් ඒක ඒ ධර්ම ගතියක් ලෙස තේරුම් ගන්නවා. ඔය සිතක් නාම ධර්මයක් ලෙස තේරුම් ගන්නවා. ඒක ධර්ම ස්වභාවයක් ලෙස තේරුම් ධර්මයක ස්වභාවයක් ලෙස තේරුම් ගන්නවා. මිසක් ඒක මම කියලා තේරුම් ගැනීමක් උන්වහන්සේගේ සිද්ධවන්නේ නැහැ. ඉතින් ඒ නිසා රහතන් වහන්සේගේ సంతානයේ මේ ගතිය තියෙනවා. නමුත් ඒ ගතිය හුදු ගතියක් ලෙස උන්වහන්සේ තේරුම් අරන් ඉන්න නිසා උන්වහන්සේට ආත්ම දෘෂ්ටිය පහළ වෙන්නේ නැහැ. මේක එතකොට මේ දෘෂ්ටියට හේතුවක් අවිද්‍යාවට හේතුවක් කවුරු හරි මෑනියෝ මේ ගතිය හිතේ ස්වභාවයක් විතරයි කියලා තේරුම් ගත්තා නම් ඒක තමයි ඒක ලොකු විද්‍යාවක් නැත්තම් අපිට එන්නේ අර මේ මම දකිනවා කියන හැඟීමක් එනවා නේද ඒක කොහෙද පිහිටලා තියෙන කියලා හවත් නාම ධර්ම වල පිහිටන්නේ බොහෝ දුරට බුදුරණාහිසක් කියනවානේ අචේතනික රූපේහි ආත්ම සංඥාව පිහිටනවා කියන එක ඒක නිකන් උනහ සලකන්නේ තියෙක ඒක මොකද්ද එහෙම එකක් පිහිටන්න පුළුවන්ද කියලා අහන්නේ ආනන්ද සාංශ ඒක විස්තර කරන්න යන්නෙත් නෑ එහෙම එකක් පිහිටන්න පුළුවන්ද කියලා අහන උනහස නාම ධර්ම වලයි මේ ආත්ම සංඥා පිහිටන ඇයි ඒ නාම ධර්ම වල තියෙනවා මේ අරමුණු ගන්න බවට සංවේදී වෙන මම ගන්නවා කියන හැඟීම උපදවන ගතියක් ඒක ගතියක් ලෙස තේරුම් ගන්න ඕනේ
ඒ ගතියක් ලෙස තේරුම් ගත්තම එතන මම කියලා කෙනෙක් එක අපි කරන්නේ එක මම මට ආරූඪ කරා නාම ධර්මයමයි මට ආරූඪ කරන්නේ නමුත් ඒ මොන නාම ධර්මයේද අර ගතියෙන් යුක්ත නාම ධර්මයේ තමන්ගේ ආරම්මන ග්‍රහණයට සංවේදී වෙච්ච නාම ධර්මය එතකොට තමයි මම කියන එකට ෆිට වෙන්නේ ඒක නැත්තම් මම කියලා කියා ගන්නට බෑ හරිනේ මම කියලා කියා ගන්නට සාධක නැහැ එතකොට ඒ නිසා මම කියන සංකල්පේම ගොඩලගිලා තියෙන්නේ ඒ ගති ස්වභාවයට එතකොට කරන්න ඕනේ අපි දැන් බුදුරජාණන් වහන්සේ කියනවා විජානාතිති විඥාන දැනගන්නේ කවුද ඔහු තමයි විඥාන දැනගන්න නිසා විඥානය කියලා කිව්වා ඒතර අපිට මේක තම වැදගත් නිර්වචනයක් මේක කතරු සාධන නිර්වචනයක් කෙනෙක් කියනවා භාව සාධනය තමයි වඩා හොඳ කියලා නමුත් කතරු බඹ තේරුම් ගන්නෙ බුදුරජාණන් වහන්සේ කතරු සාධන විග්‍රහයේ තියෙන වටිනාකම මොකද්ද අපිට ඇති වෙන්නෙම මම දකින්නවා කියන හැඟීමක් ඇයි ඒ මේ තියෙන අවධාන නිසා විශේෂයෙන් මේක ගොඩාක් බලපාලා තියෙනවා මේ අවධානයේ සහිතව මේක බලන්නේ නිසා තමන් සම්පූර්ණ වසඟේ ඉන්නවා වගේ හැඟීමට පදනම් තියෙනවා මෙතන බුදුරණන් වහන්සේ කියන්නේ මේ මුළු ධර්මයම මේ මුළු ධර්මයම විශේෂයෙන් මේ ධර්මය මේ හැකියාවන් සහිත මේ ධර්මය මේ අරමුණු ගැනි අරමුණ මෙතන අපි ගන්නට ඕනේ නැහැ මේ ධර්මය මේ හැකියාවන් සහිත මේ ධර්මයම හුදු විඥානයක් පමණයි ඒක පුද්ගලයෙක් නෙවෙයි කියන එක තමයි උන්වහන්සේට කියන්නට ඕනේ. ඉතින් ඒ නිසා පුද්ගලත්වයේ යම් තැනකට ආරූඪ වුණාද පුද්ගලයේ දැනගන්නවා කියලා අපි හිතනවා නම් ඒක විඥාණයමයි කියලා තේරුම් ගන්න. ඒතර විඥාණය දැනගන්නකොට අරමුණු දැන ගැනීම අරමුණු දැනගන්න බවටත් සංවේදී භව ගතියෙන් යුක්ත මේ ධර්ම ස්වභාවයක් කියලා අපිට තේරුම් ගත්තා නම් ආත්ම සංඥාවට පවතින්නට බැරි වෙනවා. ඒ නිසා ඒක තේරුම් ගැනීම තමයි විද්‍යාව. ඒක මම කියලා හිතා ගැනීම අවිද්‍යාව. ඒ නිසා දෘෂ්ටියට ඇවිල්ලා සත්‍යය සසරයි දුවනවා. පිරුවන් සම්මන් ස්වාමීන් වහන්සේ. පිරුවන් සම්මන්. මම ආනිත්‍ය अर दनगा मम की हंगीम हेतु गति निशा इत निशा ये गति तमाम प्रकट तमाम प्रकट वे गति